हाई अलूने कोमद वेयाल्टे अदत अभी कवी एक्वा यूट्यूब चैनल के वेयाल्टे अलुत वीडियो का करगन तमें में अवित्तिन्ने एनां वेयाल हमदाम वगे में वगे होंद अलुत वीडियो बलन्नोना अनिवार्यं अभी वे सब्सक्राइब कर तियागन्ने केला मुलिम्म दक्कनु अद अभी करन्ने वेनस्म विधिय वीडियो का ए तमें गोडाक दिनेक्ट अवश्य करने ऑक्सीजन कियन दे විදුලිය නැති වෙලාවෙදී ලබා ගන්නෙ කොහොමද කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ගොඩක් දෙනෙක් දන්න කරුණක් තමයි අපි පොඩි මාළු ගෙනල්ලා මාළු පැටව පොඩි කාලේ ඉඳන්ම ඔක්සිජන් වලට හුරු කෙරුවොතින් ඒ මාළුන්ට පොඩි කාලයක්වත් ඔක්සිජන් නැතුව ඉන්න බෑ. ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි පොඩි කාලේ මාළු පැටවුන් ගෙනාවොතින් ඒ මාළුන්ට පැය 24ම ඔක්සිජන් දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ මාළු වර්ධනය වීමත් සමග ඔවුන් ඒ ඔක්සිජන් අවශ්‍යතාවයට හුරු වෙනවා. ඔවුන්ට ඔක්සිජන් නැතුව පැයක්වත් ඉන්න බැරි වෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි මාළු පැටවුන් ගෙනාපු කාලයේ සිටම ඔවුන් වර්ධනය කරන්න ඕන ඔක්සිජන් අත්‍යවශ්‍යම සාධකයක් නොවන විදිහට. ඒ කියන්නේ දවසකට උපරිම වශයෙන් පැය 6ක් වගේ ඔක්සිජන් දීලා ඔයා ඔයාගේ මාළු ටික ඇති කරගත්තොතින් පුරුදු කරගත්තොතින් ඔක්සිජන් පැය 6කට වගේ එනවා. ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ විදුලිය විසන්දුනේ කියලා. ඔයාගේ මාළු මැරෙන්නේ නැතුව ඔයාට පරිස්සම් කරගන්න පුළුවන්. මොකද නැතහොත් විදුලිය නැති වෙන අවස්ථාවකදී අපිට උන් සමහරක් වෙලාවට කාෆ් මසුන් වගේ මත්සෙන් ඔවුන් වතුර මට්ටමට, ඒ කියන්නේ වතුර ඉහළ මට්ටමට ඇවිල්ලා කට ඇරලා වතුරෙන් ඉහළ තියෙන ඔක්සිජන් ගන්න පුරුදු වෙනවා. එහෙම වුණොතින් ඔවුන්ට ऑक्सीजन අවශ්‍යතාවයට හුරු වෙන්න පුළුවන්. නැති වුණොත් විදුලිය නැති අවස්ථාවකදී ඔවුන් ඉහළට ඇවිල්ලා කට අරගෙන බොහොම අමාරුවෙන් උස්ම අරගෙන ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඔවුන්ගේ ඔවුන් එක්ක මැරිලා යන්න පුළුවන්. මෙහෙම තත්ත්වයකට ඔයාට අනන්තවත් මුහුණ දෙන්න සිදු වෙලා ඇති. ඒ නිසා ඔයා කරගන්න ඕන ඔයාට විදුලිය විසන්දි වෙන ඕනෑම අවස්ථාවකදී පරිහරණය කරන්න පුළුවන් ऑक्सीजन टैंक එකක් හදන විදිය දැනගෙන ඉන්න ඕනේ. ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. අපි මෙන්න මේ වගේ බෝතලයක් අරගෙන මේකෙන් ऑक्सीजन टैंक එකක් හදන්න තමයි සූදානම් වෙන්නේ. මේ ऑक्सीजन टैंक එක ඔයාලට පුළුවන් ඔයාලගේ නිවසේ විදුලිය විසන්දි වෙන ඕනෑම අවස්ථාවකදී පරිහරණය කරන්න. මේ සඳහා අපිට අවශ්‍ය වෙන උපාංග ඉතාමත් පොඩි ප්‍රමාණයක්. මේක ඔයාල හිතනවා නම් ජෙනරේටරයක් වගේ එකක් කියලා. එහෙම නැත්නම් බැටරි මෝටරයක් කියලා. ඔයාල දන්නවා ඇති කරන්ට් එක නැති වෙච්ච අවස්ථාවලදී ඔක්සිජන් දාන්න අපිට බැටරි මෝටර තියෙනවා. නමුත් ටැංකියේ විශාල ප්‍රමාණයක් තියෙන කෙනෙක්ට ඒක කරන්න ටිකක් අපහසු කාර්යයක්. මේකෙදි කිසිම එනර්ජි එකක්, ඒ කියන්නේ ශක්තියක් වැය වෙන්නේ නැහැ. මේක තනිකරම අපි සාමාන්‍ය එදිනෙදා කරන හදාගන්න ඇටමක් වගේ. ඒ කියන්නේ අපි DIY ऑक्सीजन टैंक එකක් හදන්න තමයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය කරන උපකරණ මොනවද කියලා. දැන් යාළුවනේ දැන් අපි බලමු මේ සරල ඇටවම හදාගන්න අපිට අවශ්‍ය වෙන උපකරණ මොනවද කියලා. මුලින්ම අපි ගන්න ඕනේ මේ වගේ හිස් වතුර බෝතලයක්. ඔයාලා මේක හොඳට පිරිසිදු කරලා ගන්න. මම අරන් තියෙන්නේ පොල් තෙල් බෝතලයක්. ඒ නිසා මම මේක හොඳටම පිරිසිදු කරගෙන තමයි අරගෙන තියෙන්නේ. වතුර බෝතලයක් ගන්න කෙනෙක්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේක ඇතුළට අපේ ටැංකියේ තියෙන වතුර ඇතුල් වෙනවා. නැවතත් අපි මේකේ ඇතුළේ තියෙන වතුර ටික ටැංකියට දානවා නම් අනිවාර්යෙන් මේක සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලා මේ වගේ මම මේකට අරන් තියෙන ලීටර් 5 බෝතලයක් නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ ටැංකියේ අවශ්‍යතාවය අනුව බෝතලේ ප්‍රමාණය තීරණය කරන්න. මොකද මේ වගේ ලීටර් 5 වතුර බෝතලයක් සුදුසු වන්නේ ටැංකියේ ජලධාරිතාවය ලීටර 5කට වඩා වැඩි නම් පමණයි. මොකද කියනවනම් ටැංකියේ තියෙන වතුර ටික අපි මේ බෝතලේ ඇතුළට ගන්නවා. එහෙම වුණොතින් සාමාන්‍යයෙන් ලීටර 5ක විතර ජලධාරිතාවයක් තියෙන ටැංකියක් වුණොතින් ටැංකියේ දෙන වතුර ටික ඔක්කොම මේ බෝතලේ ඇතුළට එනවා. ඒකෙන්ද ඒක සුදුසු වෙන්නේ. ඒකට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ලීටරේ වගේ වතුර බෝතලයක් ගන්න. ටැංකියේ ජලධාරිතාවය අනුව තමයි මේ බෝතලේ ජලධාරිතාවය තීරණය කරන්න ඕනේ. ඒක ඔයාලට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටියොත් තේරුම් ගන්න පුළුවන් වෙයි මම මොකද්ද මේකෙන් කරන්න කියලා. ඒ වගේම තමයි ඔයාලට මේක වතුර බෝතල් දෙකක් යොදාගෙන කරන්න පුළුවන්. එතකොට ටැංකියේ වතුර මේ බෝතලේ ඇතුළට එනවා වෙනුවට තව බෝතලයකට ඔයාලා ජලය පුරවලා ඒ බෝතලෙන් මේක ඇතුළට ජලය ඇවිල්ලා මේක ඇතුළේ ඔක්සිජන් ටික අර ටැංකියට යන විදිහට හදාගන්න පුළුවන්. අපි දැන් උපකරණ ගැන කතා කරමු. මේ වගේ බෝතලයක් ඕන. මේක ඔයාලා ටැංකියේ ජලධාරිතාවය අනුව තීරණය කරන්න ඕන ජලධාරිතාවයේ ප්‍රමාණය කොපමණද කියලා. ඊට පස්සේ මේ වගේ ඔක්සිජන් බට දෙකක් ඕන. ඔක්සිජන් බට දෙක අපි ගන්නකොට ඒක තීරණය වෙන්නේ මේ බෝතලේ ඉඳන් ටැංකියට තියෙන දුර අනුව තමයි. ඒ දිගට අනුව ඔයාලා මේ වගේ ඔක්සිජන් බට දෙකක් ගන්න ඕන. ඊට පස්සේ ග්ලූ ගන්නවා.
ඔයාලගේ ග්ලූ ගන් එකක් තියෙනවා නම් ඔයා ඒ ග්ලූ ගන් එක ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සුපර් ග්ලූ වගේ දෙයක් යූස් කරන්න. අපි දැන් බලමු මුලින්ම කරන්න ඕන මොකද්ද කියලා. පළවෙනි පියවර විදියට කරන්න ඕන දේ තමයි ඔයාලා මේ ගන්න වතුර බෝතලේ පියනේ ඉහළ සිදුරු දෙයක් හදාගන්න ඕන. මෙන්න මේ වගේ හොඳ පරතරයක් තියාගෙන ऑक्सीजन बट देखे प्रमाण सिद्धुदेगा මොකද මේ පියන කුප්‍රල යන කුල අපිට මේ පියන සීල් කර ගන්න ඕනේ ඒ නිසා පොඩි පිපිරුමක්වත් තියෙන්න හොඳ නැහැ ඒ නිසා ඔයාලා සරලවම මේ වගේ හරි ලේසියෙන් සිදුරු දෙකක් විද ගන්න ඊට පස්සේ කරන දේ වගේ කතා කරන ඕන ඊළඟට දෙවන පියවර තමයි මේ විදියට මේ ඔක්සිජන් බට දෙක එක බටයක් මේක ඇතුළට මම මුලින්ම ඇතුළු කර ගන්නවා ඊට පස්සේ දෙවනි බටේ බට දෙක තමයි මේ දෙකට මේ සිදුරු දෙකට අපි ඇතුළු කරගන්න. ඔයාලට පේනවා ඇති මම මේ ඇතුළු කරගෙන තියෙන්නේ සාමාන්‍ය අඟල් එකමාරක්. අඟල් උපරිම අඟල් එකමාරක් තියාගන්නකෝ. බට් ඒ කියන්නේ බෝතලේ ඇතුළට පියනින් ඇතුළට යන ප්‍රමාණය සාමාන්‍ය අඟල් එකමාරක් දෙකක් වන ලෙස මේක ඇතුළට පියන ඇතුළට මේ ඔක්සිජන් බට දෙක වෙන වෙනම ඇතුළු කරගන්න ඕන. ඊට පස්සේ කරන පියවර තමයි ඔයා මේ ඔක්සිජන් බට දෙකේ වටේ හොඳටම සීල් කරගන්න ඕන. ඒ කියන්නේ මේ සිදුරු අතරින් ඔක්සිජන් පිටතට නොයන විදියට ඔයා මේ සිදුරු දෙක හොඳටම සීල් කරගන්න ඕන. ඔක්සිජන් බටේට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න. ඒකට තමයි මම මේ ග්ලූ ගන් එක යූස් කරන්නේ. ග්ලූ ගන් එක යූස් කරලා මුලින්ම උඩ පැත්තේ සීල් කරගන්නවා. ඊට පස්සේ යට පැත්තේ සීල් කරගන්නවා. මම ඔයාලට ඒක කරන විදිය පෙන්නනවා. යාලුවනේ දැන් මම හදන්නේ මගේ මේ ඇටෝමික් පියන සීල් කරගන්න. ඒ සඳහා මම මේ යොදාගන්නේ මේ වගේ හොට් ග්ලූ ගන් එක. මුලින්ම මේ ඔක්සිජන් බට දෙක වෙන වෙනම හිටින ලෙස ඉහලින් තමයි මේක සීල් කරගන්න ඕන හොඳට. සාමාන්‍යයෙන් මේ ග්ලූ ගන් එකක් යූස් කරනවා එහෙම නැත්නම් සුපර් ග්ලූ වලින් ඔයාලට මේක සම්පූර්ණයෙන්ම වටේ අලව ගන්න පුළුවන්. පළවෙනියෙන්ම කරන්න ඕන ඉහල පැත්තේ පියන උඩ ටික සීල් කර ගන්න ඕන. ඊට පස්සේ තමයි පියනෙන් යට ටික සීල් කර ගන්න ඕන. එහෙනම් මම මේක සම්පූර්ණයෙන්ම සීල් කරගෙන පෙන්නන්න මොකද වීඩියෝ එක දික් වෙනව නැති වුණොත් ඒක නිසා මම ඔයාලට මේක සම්පූර්ණයෙන්ම සීල් කරගත්තට පස්සේ පෙන්නන්නම් වීඩියෝ එකේ ඉතුරු ටික කොහොමද කරන්න කියලා. දැන් මගේ පියනේ සැකස්ව මම සම්පූර්ණයෙන්ම හදාගෙන තිනේ. ඒ කියන්නේ මම මේක සම්පූර්ණයෙන්ම උඩ පැත්තෙනුයි යට පැත්තෙනුත් සම්පූර්ණයෙන්ම හොඳටම සීල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ඔක්සිජන් බට වලින් විතරයි මේකෙන් ඔක්සිජන් යෑමක් සිදුවන්නේ. ඒ නිසා මම මේක සම්පූර්ණයෙන්ම සීල් කරගෙන තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මෙතනින් විතරයි ඔක්සිජන් යන්නේ. දැන් ඊළඟට කරන්න තියෙන්නේ මේ ඔක්සිජන් බට දෙකේ ඉහළ කෙළවරවල්, ඒ කියන්නේ අන්ති අනෙක් කෙළවරවල් දෙකට අපි ගල් කෑලි දෙකක් තියාගෙන තියලා රබර් බෑන්ඩ් එකකින් ගැට ගහගන්න. මේකට ඔයාලා ऑक्सीजन अनेक बटे जलय जलयटेटोन गटक होती हरियाणा ऑक्सीजन बटेट एस्टोन गटक होती एक प्रयोजन ऑक्सीजन प्रमाण सामान ऑक्सीजन प्रमाण मे हरहा प्रेसर पुडक अड़ ඒ නිසා එයාස්ටෝන් එකක් යොදාගත්තොතින් ඔයාලට සම්පූර්ණයෙන්ම يعني හොඳ ඔක්සිජන් ෆ්ලෝ එකක් ගන්න බැරි වෙයි. ඒ නිසා ඔයාලට වඩාත්ම සුදුසු වන්නේ මේ වගේ සරලව ගල් කැටයක් ගැට ගහලා ගන්න. එතකොට මේ බටෙන් සම්පූර්ණයෙන්ම ඔක්සිජන් යන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නේ මේ පැත්ත ඉහළ කෙළවර දෙකට අපි ගල් දෙක ගැට ගහලා තියෙන්නේ. පහළ කෙළවර දෙක මේ විදිහට සම්බන්ධ කරගෙන තියෙන. දැන් අපේ ඇටම අවසන් කරන්න හදන්නේ සකස්සලා. ඊට පස්සේ මේ විදිහට පියන මේකට සවි කරගන්න තියෙනවා. පියන සවි කරගන්නකොට හොඳටම සීල් වෙන, يعني හොඳටම තද වෙන විදිහට සවි කරගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපේ ඔක්සිජන් ටැංකිය හදලා ඉවරයි. මේක තමයි අපි විදුලිය නැති අවස්ථාවකදී ටැංකිය වලට ඔක්සිජන් ලබා දෙන්න සරලවම යොදා ගන්න ඇටෝම. මේක හරි සරලයි. ඔයාලට බලුවම පේනවා ඇති කිසිම
ලොකු ලොකු දෙයක් නෑ මේක ඕනම කෙනෙක්ට හදා ගන්න පුළුවන් ගෙදර හදලා තියා ගන්න එතකොට ඔයාලට ඔක්සිජන් කරන්ට් එක නැති වෙලාවට ඔක්සිජන් දෙන්න හරිම සරල ක්‍රමයක් පොඩ්ඩක් මේක පිරෙන වෙලාවට වතුර අස් කරන්න විතරයි දෙන්නේ දැන් මම පෙන් කරලා පෙන්නනම් මේකේ ඔක්සිජන් ෆ්ලෝ එක යන්නේ කොහොමද ඔක්සිජන් දෙන්නේ කොහොමද මේ ක්‍රියාවලිය කරගන්නේ කොහොමද කියලා ඔයාලට පේන වැඩි සරලම ඇටවුමක් දැන් මම කරලා පෙන්නනවා ඔක්සිජන් දෙනුනේ දැන් මම ඔයාලට මේ ඇටවුමෙන් කොහොමද ඔක්සිජන් ලබා දෙන්නේ කියලා පෙන්වන්න හදන එකට මම පොඩි ටැංකියක් ගෙනල්ලා තිනවා ඔයාලා මේ වගේ බෝතලයක් යූස් කරනවා නම් මීට වඩා ලොකු ටැංකියක් ඕන ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙවි මේක අන්තිම වෙනකොට මොකද මේකේ තියෙන ජලය ටිකෙන් මේ බෝතලේ පිරෙන නිසා එතකොට මේ ටැංකියේ දෙන වතුර ප්‍රමාණය අඩු වෙනවා එතකොට මාළුන්ට ඉන්න වතුර ප්‍රමාණයක් නැති වෙනවනේ ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් බෝතලේ ධාරිතාවයේ 90 බෝතලේ ධාරිතාවය ගැන හිතන්න ඕන ටැංකියේ ධාරිතාවයේ 90 ඊළඟට කතා කරනවා නම් දැන් අපි මේකෙන් ඔක්සිජන් දෙන්න හදනකොට පළවෙනියටම මේ බට දෙකෙන් වෙන කාර්යය ගැන කතා කරන්න ඕනේ. එක බටයකින් වෙන්නේ ටැංකියේ තියෙන ජලය බෝතලේ ඇතුළට යන එක. ඊළඟ බටෙන් වෙන්නේ බෝතලේ ඇතුළේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ටැංකිය ඇතුළට එන එක. එහෙනම් මේක සඳහා පළවෙනියටම කරන්න ඕන අපි එක මේ වගේ ඔක්සිජන් බටයක් ටැංකිය ඇතුළට දාගන්න. දාගත්තට පස්සේ අනිවාර්යෙන් ඊළඟ කරුණ තමයි ඔයාලා සැලකිලිමත් විය යුතු කරුණ ටැංකියේ තියෙන උස ප්‍රමාණයට වඩා අඩු උස ප්‍රමාණයකින් තමයි බෝතලේ තියෙන්නේ. ඒක හේතුව තමයි ටැංකියේ ඉඳන් වතුර මේ බෝතලේ ඇතුළට ගලා යන්න ඕනේ. එතකොට ටැංකියේ තියෙන උස ප්‍රමාණයට වඩා පහතින් තමයි බෝතලේ තියාගන්න ඕනේ. දැන් මට මේක වෙන තියන්න නැති නිසා මම මෙතනින් තියලා තියනවා. ඔයාලට මේක කරනකොට පහලින් තියලා මම පෙන්නන්න ළඟට කරලා කොහොමද මේක කරන්නේ කියලා. ඊට පස්සේ මේ ටැංකිය ඇතුළේ තියෙන වතුර බෝතලේ ඇතුළට ගන්න නම් අපි මේක පොඩ්ඩක් බෝතලේ ඇතුළේ පීඩනය වැඩි කර මේක කර ගන්න ඕන. එතකොට තමයි ඔයාලා පේනවා ඇති ඔන්න ඔක්සිජන් ප්‍රමාණයක් ඇතුළට ගිහිල්ලා මේක ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා බටේ දිගේ ක්‍රමයෙන් ඔක්සිජන් මේ බටේ දිගේ ක්‍රමයෙන් වතුර එන්න ගන්නවා. මෙහෙම වතුර එන්න ගන්න බෝතලේ අපි සාමාන්‍යයෙන් පහලින් මෙහෙම තියාගන්නවා. එතකොට තමයි බෝතලේ ඇතුළට වතුර එනවා. ඔයාලට පේනවා දැන් ක්‍රමයෙන් බෝතලේ ඇතුළට වතුර එනවා. ඊට පස්සේ තමයි අපි මේ අනිත් එක දාන්න. දැන් බෝතලේ ඇතුළේ පොඩ්ඩක් හරි වතුර පිරෙනකන් ඉන්නවා. මම ඔයාලට පෙන්නනම් බෝතලේ ඇතුළට දැන් වතුර එන විදිහ. ඔයාලුනේ දැන් අපේ ඇටවුම සර්ව සම්පූර්ණ අපි සාදාගෙන තියෙන්නේ. ඔයාලට පෙන්නනම් මම කොහොමද මේකෙන් ඔක්සිජන් එන්නේ කියලා. මේ බටේ තමයි වතුර ගිනියන බටේ. ඒ කියන්නේ ටැංකියේ ඉඳන් බෝතලේට වතුර ගිනියන බටේ. මේ බටේ තමයි ටැංකියේ ඇතුළට ඔක්සිජන් එන බටේ. මේ බෝතලේ ඇතුළට ඔක්සිජන් යන්නේ මේ බෝතලේ ඇතුළෙන් ඔක්සිජන් එන්නේ මේ බෝතලේ ඇතුළට වතුර යන්නේ මේ වගේ එක සමාන මට්ටමේ තියන් ඉන්නකොට නෙවෙයි. අනිවාර්යෙන් බෝතලේ තියෙන ඕන මීට වඩා පහළේ. දැන් තියෙන එක මට්ටමේ නිසා මේක කිසිම ඔක්සිජන් හුමාරුවක් සිදු වෙන්නේ නැහැ. වතුර හුමාරුවක් වෙන්නේත් නැහැ. මම දැන් බෝතලේ ටිකක් පාත් කරනකොට ඔයාලට පුළුවන් බලාගන්න මෙන්න මේ බටෙන් ඔක්සිජන් පිටවන ආකාරය. මම මේ බෝතලේ මෙහෙම ඉස්සරහින් ඔයාලට පහළට කරනකොට පේන කන්න නැති වෙයි. මෙහෙම පහළට කරනකොට මොන දැන් බෝතලේ පහළ තියෙන ඔයාලට පේනවා ඇති මේ විදිහට මෙහෙම ඔක්සිජන් යනවා. ඔයාලට පේනවා ඇති හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් ටැංකිය ඇතුළට එනවා. අපි ඒක කරන්නේ මෙහෙම බෝතලේ උස ප්‍රමාණය උස අඩු කර ටැංකියට වඩා අඩු උසකින් තියන් ඉන්නකොට මෙහෙම ඔක්සිජන් ගන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයාලට කරන් දෙන ඔයාලගේ ටැංකියටත් මේ වගේ ඇටවුමක් හදනකොට ටැංකිය උසට වඩා ගොඩක් අඩු උසකින් තමයි බෝතලේ තියා ගන්නවා. දැන් මම නැවතත් බෝතලේ මෙහෙම උස්සනකොට ඔයාලට පේන්නේ නැති ඔක්සිජන් සැපයුම අඩාලුන. ඒ කියන්නේ ඔක්සිජන් සැපයීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් මේ ඇටවුම මෙහෙමම තියෙනවා. මේ බටය ඇතුලේ ඔක්සිජන් විතරයි තියෙන්නේ. මේ බටය ඇතුලේ ජලය විතරයි. නැවතත් මම මේක මෙහෙම පල්ලෙහාට කරවදින් ඔයාලට බලා ගන්න පුළුවන්. නැවතත් ඔන්න ඔක්සිජන් යනවා. ඔක්සිජන් එක දිගට යනවා. බෝතලේ ඇතුලට වතුර යනවා. මේ බටෙන් ඔක්සිජන් එනවා. ආපහු මේක උස්සනකොට ඔක්සිජන් යන්නේ නැහැ. මෙන්න මේක තමයි සරල ඇටවුම. ඔයාලට මම ආපහු කරලා පෙන්නන්නම්. මේක හරි විනෝද වැඩක්. ඔයාලට ගෙදර ලයිට් නැති වෙලාවට තත්කාල මේ වගේ හදා ගත්තා නම් ටැංකියට ඔක්සිජන් දාගන්න පුළුවන්. තාම ඉක්මනින් එහෙම කරනකොට දැන් සමාන මට්ටමේ තියෙන්නේ. දැන් මෝටරේ ඔෆ් කරලා තියෙනවා. මෝටරේ දාගන්න ඕන නම් මේ බෝතලේ පහලින් තියාගන්න විතරයි ඕන. හරිම සරල ඇටවුමක් ට්‍රයි කරලා බලන්න. ඒ වගේ තමයි ඔයාලා මේක හදලා තියාගන්න කරන්ට් එක නැති ඕනම වෙලාවක සරලව පාවිච්චි කරන්න පුළුවන්. ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ ටැංකිය ප්‍රමාණය අනුව මේ වගේ බෝතල් හදාගන්න තියාගන්න පුළුවන්. හරිම සරල ඇටවුමක් ට්‍රයි කරලා බලන්න. ඔක්සිජන් නැති වෙලාවට ඔක්සිජන් හිඟයට හොඳම විසඳුම තමයි මේ වගේ බෝතලයක්
කරදර වෙන්න එපා මාළු මැරෙන්න වෙයි කියලා ඒ ප්‍රශ්න වලට විසඳුම මේ විදිහේ බෝතලයක් හදලා තියාගන්න එකද එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සම් ගන්නවා සුබ දවසක් ඔයාලට කවි ඇක්ව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න දිගටම මේ වගේ වීඩියෝ බලන්න ඕන අනිවාර්යෙන් අපිත් එක්ක ඉන්න FB page එකට ලයික් කරන්න ඔයාලට මගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම FB page එකට message එකක් දාන්න අනිවාර්යෙන්ම reply කරන්න ඒ වගේම තමයි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් WhatsApp කරන්න මගේ WhatsApp number එකේ දිනවා ඒ වගේම තමයි මේ වීඩියෝ වලට දාන comment වලට අනිවාර්යෙන්ම මම reply කරන මන් දන්න දෙයක් තියෙනවා ඔයාලට මම අනිවාර්යෙන්ම කියලා දෙනවා ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා මේ වෙනකොට අපි subscribe ප්‍රමාණයත් ඉහළට අංගවල හොඳ ගමනක් යනවා channel එක හොඳ ගමනක් මේ වෙනකොට ඉදිරියට යනවා කියලා පේනවා ඔයාලගේ ලැබෙන සහයෝගයට ගොඩක් ස්තුතියි එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනවා සුබ දවසක් ඔයාලට